26 වෙනිදා මාර්තු මාසේ 2024. ඉතින් උදේ 6:05 වෙලාව. මම මේ උදේම නැගිටලා මගේ වැඩ පටන් ගන්න තමයි ලේස්ති වෙන්නේ. ඉතින් වෙනද වගේම නැගිටලා මගේ දවස් පළවෙනි වැඩේ කරන්න මම මේ ලේස්ති වෙන්නේ. මොකද්ද? මියුසික්. වෝකල් වර්ම් අප්ස්. ඉතින් මේක තමයි මම දවසේ භාවනාවක් වගේ මුලින්ම මගේ දවස පටන් ගන්න කලින් මම කරන දේ. ඉතින් දැන් වෙලාව 7:00. දැන් නම් හොඳටම එළියේ වැටිලා එළියේ. මේ දවස්වල 7:00 වෙද්දි 7:00ට කොහොමත් එළියේ වැටෙනවා. තාම හොඳට එළියේ තියෙනවා ඉතින් 7:00 වෙද්දි. ඉතින් ඊළඟට දවසේ තියෙන වැඩේ කිරි හදන එක. ඉතින් අපි දෙන්නගේ කිරි දෙක හදලා චූටි බබාත් නැගිටවන එක තමයි ඊළඟට මට තියෙන වැඩේ. ඉතින් ඔන්න ඔය විදිහට මම කිරි දෙක හදා ගන්නවා අපි දෙන්නට බොන්න. ඉතින් මේ දවසත් අපේ අනිත් දවසක් වගේම සාමාන්‍ය විදිහට ගෙවුනට මම හිතුවේ එදා මේ වගේ මට විශේෂ වෙන දෙයක් විශේෂ වෙන හේතුවක් මේ දවසේ හැදේ කියලා. ඉතින් අපි ඉස්සරහට බලමු මොකද්ද හේතුව කියලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මම අපි දෙන්නගේ කිරි දෙක හදාගත්තේ. මේ ඈත පේන ඉර පායනවා. ඒ කියන්නේ නැගිනිහිර පැත්ත තමයි ඔය පේන්නේ. ඒත් අපිට ඒක හොඳටම බලන්න විදියක් නැහැ. එතන ජනේලේ අරින්න බෑ. ඒ කියන්නේ ඇන්ගල් එක තියෙන්නේ අංශක 30ක් විතර තමයි අරින්න පුළුවන්. ඉතින් ගොඩක් හොඳට ඉර පායනවා බලන්න බෑ ඒ නිසා. මම පෙන්නුව ටික තමයි පේන්නේ. ඉතින් චෝටි මේ තාම නිදිමතෙන් ඉන්නේ. මම කිරි එකත් අරන් එනකන් බොන්න. ඊට පස්සේ අපි දෙන්න වාඩි වෙලා අතෙන් දෙලා කිරි එක බිබී YouTube එකේ මොන හරි බලලා. අපි ආපු මුල් දවස්වල නම් නිතරම අපි වැළුවේ ලෝකල් ටීවී චැනල් වල යන්නේවා. ඊට පස්සේ ඒ ටිකක් ටිකක් බලද්දී කම්මැලි හිතුණා. ඉතින් එකම දේවල් ටික යන්නේ. ඊට පස්සේ අපි මොන හරි YouTube එකේ තියෙන එකක් දාම් බලලා. ඉතින් එදා දවසේ අපේ මේ ජනේලෙ කැඩලා තිබ්බ එක රිපෙයාර් කරන්න කෙනෙක් ආවා. ඒක නිසා අපි මාර අමාරුවෙන් හිටියේ සීතල දවසට. මොකද ඒක හරියට වැහෙන්නේ නැති ප්‍රශ්නයක් තිබ්බා. ඒ නිසා සීතල හුළඟේ ඇතුළට ආවා. සීතල දවසල හොඳටම දැනුණා. ඉතින් ඒ ජනේලෙ ගලවපු නිසා ඈත පේන අර ඉර පායන පැත්ත තිබ්බ view එකත් ලස්සන්ට එදා බලා ගන්න හම්බුණා. එදා තමයි first time ওই විදිහට දැක්කේ. ඉතින් මම ටක් ගාලා ඒ ජනේල ගලවපු වෙලේ එතන රෙකෝඩින් එකක් දාගත්තා ඔන්න ඔය විදියට. ඉතින් ඊට පස්සේ උදේට කාලා බීලා මගේ ඔෆිස් එකේ වැඩ පටන් ගන්න දේවල් ටික තමයි මට තිබුණේ. ඉතින් මං වාඩි වුණා වැඩ කරන්න. ඉතින් ඔය විදියට ගෙදර ඉන්න දවසට මම අතන ඉඳන් තමයි මගේ වැඩ ටික කරන්නේ. ගෙදර ඉන්න දවස කියලා වෙනසක් නැහැ. ඔෆිස් ගියත් ගෙදර හිටියත් දවසේ තියෙන වැඩ කටයුතු ටික ඉතින් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒක නිසා මම මෙතන ඉඳගෙන ඔෆිස් අවර්ස් වල එක දිගට වැඩ ටික කරලා කරනවා. කොරියකින් ඇවිල්ලා බලන් ඉඳපු ගොඩක් දවස් බලාගෙන ඉඳන් එකක් කිච්චින් අපි දැන් ගන්න යන්න හදන්නේ. So excited. මට පේනවා. So excited දැන් ගසිල්ලක් නැහැ ගන්න ගාන. Let's go. ගත්තාද? අපි බලමු මේක මොනවාද තියෙන්නේ කියලා. ගොඩක් ආසාවෙන් ගොඩක් දවස් බලන් ඉඳපු එකක්. අවුරුදු 7ක මහන්සිය. අවුරුදු 9ක. 9ක. අවුරුදු 9ක මහන්සිය මාරම සතුටුයි. අද මරු දවසක්. ඉතින් අපි බලමු මේක ගල මොනවද තියෙන්නේ කියලා. දැන් බලමු. දැන් අද දැන ගසන්න බෑ තාමත් මේක පරක්කු කර කර. අවුරුදු ගානක් වැඩ කරා මේක ගන්න. අද තමයි දවස. Let's do this. ඉතින් මෙන්න මේක තමයි එදා මට එදා දවස තිබ්බ විශේෂත්වය.
මේකාවේ ඇමරිකාවේ ඉඳන් මට එවල තිබ්බේ මම කරපු දේවල් ටිකකට. ඉතින් මං ඉස්සරහට කියන්න මොනවද දේවල් කියලා. මෙන්න මේක තමයි මට ලැබුණ අවෝඩ් එක. Toast Masters Club එකේ කරපු වැඩවලට Distinguished Toast Master කෙනෙක් වුණා මම එදා. මේ කියන්න බලන්න ඔබේ අදහස් ඔය ගැන. කියන්න වචන නෑ මේ වෙලාවේ. මාරම සතුටුයි. මේක මගේ ජීවිතේ ලොකු achievement එකක්. ගොඩක් දේවල් කරා මේකට, ගොඩක් මහන්සි වුණා. ඉතින් හරිම සතුටු moment එකක්. මේක ලැබෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් මේක අතට ලැබෙනකන් මාරම ආසාවෙන් හිටියේ. ලේසි වැඩක් නෙවෙයි මේක ගත්ත එක. අවුරුදු 9ක් ගොඩක් වැඩ කරා. ඒ වගේ ෆයිනල් රිසල්ට් එක තමයි මේක. 2015 පටන් ගත්තනේ වැඩ. 2015 ඉඳන් අද වෙනකන් තිබුණ ආසාවක් ඉතින් මං මගේ ජීවිතේ මම එක දෙයකට ආස වෙනවා. ඉතින් මේකත් මං ඒ වගේ ආස වෙච්ච එක දෙයක්. ඒ දේ අද ලැබුණා. ඉතින් චුටි බබා දැන් මොකද හිතෙන්නේ අද අපිට මේ ලැබිච්ච දෙයට? සතුටුයි. කියන්නේ ගොඩක්ම දේවල් කරන්න කරා මේක ගන්න නෙමෙයි. ඒ කියන්නේ මේ ටාගට් එකට යන්න ඉතියේ මහන්සියේ ප්‍රතිඵලද ලැබිලා තියෙනවා. ඒක මෙහෙටම ගෙන්න ගන්න ලැබි වුණා එකත් ලොකු සතුටක්. මොකද මේක පටන් ගත්තේ ලංකාවේදී වුණාට මේක ලැබුණේ මෙහෙට. ඉතින් සතුටුයි. congratulations. ඉතින් ලැබුණ අවෝඩ් එකත් බලලා අන්බොක්ස් කරලා ඒකත් ළඟින් තියාගෙන ආයේ ඔෆිස් එකේ වැඩ කරන්න පටන් ගත්තා. මොකද මේ ඔෆිස් අවර්ස් වෙලාවේ මම තමයි මේක ලැබුණේ. ඉතින් මම ගොඩක් වෙලාවක් ඒක වෙනුවෙන් වැය කරේ නැහැ. මටක් ගාලා ඊට පස්සේ ආයෙ ආවා ඔෆිස් එකේ වැඩ කරන්න. දැන් තමයි අද ලන්ච් එකට වැඩ නවත්තන්න හදන්නේ. ලැබුණ වෙලෙ ඉඳන් මේකත් මේ සුර තියෙනවා. දැන් වැඩ වෙලාවට අද දවස් තියන් ඉන්න. ලන්ච් එකත් අරගෙන ඇවිල්ලා ආපහු වැඩ කරන්න පටන් ගත්ත මේ විදියට. අද දවසේ වැඩ ඉවර කරේ මේ වෙලාවේ. පහමාර විතර දැන් වෙලාව හවස් වෙලා. ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගත වුනේ. මම අද වැඩ කරපු දවසක් අද සතිය දවසක්. ඉතින් දැන් දවසේ වැඩවල අවසානයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් දවස් ඉතුරු ටික තියෙනවා. ඒ ටික ගෙදර වැඩවල තුටි බබත් එක්ක ඉන්නව තමයි තියෙන්නේ. ඉතින් මං හිතුවා මේ මෙතනින් අද වීඩියෝ එක එන්ඩ් කරන්න. ඉතින් අද දවසේ විශේෂම දේ තමයි මට මේක ලැබුණ එක, මේ බෝඩ් එක. ඉතින් මේක අද දවසේම මෙතන මේ සුර තිබ්බේ මේ මාත් එක්ක වැඩ කරන තැන. ඉතින් ඒ විදිහට තමයි අද දවසේ දේවල් ලුනේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්නම්. ආපහු අපි තව දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට මෙතනින් නවතින්න.